ශිෂ්‍ය දූදරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ අවධානය යොමු කළා. රජය තීරණය කළා තිබෙනවා ආසල් යළි විවෘත කිරීම සති දෙකකින් කල් දෙන්න. අද තමයි ආසල් විවෘත වෙන්න තිබුණේ නොවැම්බර් 9 වෙනිදා. අපි තීරණය කළා තිබෙනවා නොවැම්බර් 23 වෙනිදා කල් දාන්න පාසල් යළි විවෘත කිරීම. හැබැයි ඒ කාලය තුල අපේ දූදරුවන්ට දුරස්ථ ක්‍රමවේදය භාවිතා කරමින් ආඩම් ලබා දීමට වැඩ කටයුතු අපි සලස්සලා තිබෙනවා. ඒ කාලයෙන් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා එළමහින් ගෙදර සිටින කාලය තුල ගුරු ගෙදර අධ්‍යාපනික රූපවාහිනී නාලිකාව හරහා මේ වන විටත් මේ දූදරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පාඩම් 2700ක් පමණ විකාශය කිරීමට සූදානම් කෙරෙලා තිබෙනවා. සිසු දරුවන්ට අධ්‍යාපන අවස්ථාව අහිමිවීම අවම කර ගැනීම සඳහා තුන්වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා විෂයන් මාධ්‍ය තුනෙන් සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් වීඩියෝ සකස් කර විකාශනය කිරීමට තීරණය කළා තියෙනවා. ඒකට අවශ්‍ය වැඩ කටයුතු දැන් තමයි සම්පාදනය කරමින් තියෙනවා. රූපවාහිනී විකාශයන් මගින් ආවරණය නොවන ප්‍රදේශ, ඒ ගැනත් හිතන්න ඕනේ, ආවරණය නොවන ප්‍රදේශවල සිටින හෝ රූපවාහිනී යන්ත්‍ර නොමැති මෙන්ම අන්තර්ජාල පහසුකම් හෝ එම උපකරණ නොමැති සිසුන් සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ප්‍රමාණවත් පරිදි ගුවන් කාලයේ ලබා ගැනීමට මෙම පාඩම් විකාශනය කිරීමට අපි පියවර ගන්නවා. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කිරීම සඳහා ඊතක්සලාව භාවිතා කිරීමට දැනටමත් අවශ්‍ය පසුබිම සකස් කරලා විස්සයි විස්සේ තුන්වන පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ ආවරණය වන පරිදි සිසුන් සඳහා ස්වයං ඉගෙනුම් කට්ටල සකස් කර ලබා දීමට මූලික පියවර අපි අරගෙන තියෙනවා. අදාළ කට්ටල පාසල් විදුහල්පතිවරුන් මගින් සිසුන් වෙත ලබා දීමට රජය බලාපොරොත්තු වෙනවා. මේවාට සමගාමීව පළාත් 9ම අධ්‍යක්ෂවරුන් විධිමත් හා නොවිධිමත් මට්ටමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ සමස්ත වැඩපිළිවෙල අපි දකිනවා මේ කාර්යය තුළ පාසල් විවෘත කිරීම සති දෙකක් කල්යන පසුබිමක් තුළ මේ සමස්ත වැඩපිළිවෙලෙන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රයෝජනයක් වෙයි. Breaking.lk